මිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්න ජ්‍යෝතිෂය ලැබී ඔබ මාසයක් ගෙවිලා අලුත් මාසයක් උදා වෙද්දී උදා වෙන අලුත් මාසය සැලසුම් කරගන්න මේ මාසය මට කොහොම වේවිද? මොනවාද මේ මාසය තුළ මට තියෙන අසුභකාරී දේවල්, ඒවා දේවල් කොහොමද වෙනස් කරගන්නේ? ඒවා යහපත් කරගන්නේ කොහොමද? අන්නේ බලාපොරොත්තුෙන් ඔබ වෙනුවෙන් මම මේ වැඩසටහන කරන් ආවා. ඉතා සුවිශේෂී වූ මාසයක් 2024 ඔන්න මාස පහක් ගෙවිලා අවසන්. අලුත් මාසෙට 6 වෙනි මාසෙට පා තබන්න ඔන්න මෙන් ඉන්නේ. ඉතින් ඔන්න තව මාසයක් ගෙවුණු සැනින් වසරෙන් භාගයක් ඉවරයි. අද ඊයේ වසර උදා වුණා, කාලය ගෙවෙන මිනිස්සු කාර්ය බහුලයි. ඉතින් ඔබට මේ වසර, අලුත් වසර තුළ ආපසර හැරලා බැලුවොත් සතුට තෘප්තිමත්ද මේ වසර ගැන? නැත්නම් ඔබ අතෘප්තිමත්ද? හැබැයි ඒ මොන තත්ත්ව තිබ්බත් ගැටලුව කරගන්න එපා. තෘප්තිමත් නම් යහපත්, ඒක ඉදිරියට පාත් යන්න. අතෘප්තිමත් නම් අපි අදින් පටන් ගමු. අපි මේ ඉතිරි ටික, මේ ඉතිරි භාගය ගොඩ දාගම්, අපිට පුළුවන්. එනිසා මොකද මේ සමහරු පුංචි ප්‍රශ්නයක් අහනවා, මේ කියන සුභඵල ඇයි මට ලැබෙන්නේ නැත්තේ? මේ සුභ කියන ලග්න ලැබෙන්නේ නැහැ. මොකද මේ ජුනි මාසය ගැන ඉතා විශේෂයි, ඉතා දුර්ලභ ග්‍රහ පීඨීමක් තියෙන මාසය. මොකද ලග්න 12ටම යහපත් කාල සීමාවක් පෙන්නුම් කරනවා. පහුගිය කාලට සාපේක්ෂව, මේ කාලයක් ගත කරපු කාලයට සාපේක්ෂව යම්සිසි යහපතක් ඉටු වෙන කාලයක්. ඒ වගේම ඒ කියන්නේ අති දුර්ලභ අන්දමින් මේ ලග්න 12ටම පංචමහා පුරුෂ යෝග පිහිටන මාසයක් මේක. ඒ නිසා ওই තත්ත්වයන් තුළ මේ ඇයි මේ සුභ දේවල් මේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්තේ කියලා සමහරු තර්ක කරනවා, සමහරු මේ ප්‍රශ්න කරලා දෙනවා. මේ හැමෝටම දෙන දෙන උත්තරේ මේ පොදු ලග්න පලාපල ගත නැහැ. මේ දේ තුළ ඔබේ ලග්නය ගැන කතා කරද්දී මේ ලග්න හිමියන්ට වෙන වෙනම උපන් කේන් සටහන් තුළ පිහිටීම් වෙනස් වෙනවා. ඔබ ගත කරන දසාවල් වෙනස් වෙනවා, ග්‍රහ පිහිටීම් වෙනස් වෙනවා, කුමනෝ තත්ත්වයන් තුළ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒතකොට ඒවා තුළ මේ පොදු පලාපලයේ යම්කිසි තැන් තැන් 100%ක් නෙමෙයි 120%, 125% අතර වෙනස් වීම හැකියාවක් පවතිනවා. අන්න ඒ වෙනස් වීමට බලපාන හේතු කාරණා අන්න වෙනස් කරන්න තමයි වීර්ය අවසන පිළියම් පිළිවෙත් කියන්නේ. අන්න ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න, Tamanට හැකි පරිදිම උපරිම කරන්න. මොකද දැන් සමහර අයට මේ කියන ඒවා කරන්න බැරිත අවස්ථා තියෙනවා. දැන් ඔය විදේශගතලා ඉන්නට පෝදි පූජා පවත්වන්න නැත්නම් ඔය දේව පහන් තියන්න බෑනේ. ඔබ කරන්න ඕනේ නම් ඒ කරන්න බැරි එක අතාරින්න. ඔබ හිතින් නිවාඩු වෙලාක භාවනාවක් කරන මම බෝධියක් ගාව ඉන්නේ කියලා තියාගන්න. ඒ පිරිද්දේශන සජ්ජාන එකෙන් ශ්‍රවණය කරන්න. අර දේව මන්ත්‍රය විතරක් භාවනාව තුල කියන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඔය ප්‍රසිද්ධිය කරන්න බැරි රටවලුත් තියෙනවා. ඒක නිසා ඔබ නිදා ගන්න ගියාම වැඩ ඉවරලා විනාඩි 10ක් පල කරන් ඒ දේවල් කරන්න. අන්න ඒ දේවල් හොඳටම ප්‍රමාණවත්. ඒක තමන්ට හැකි පරිද්දෙන් ඒ දේවල් කරන්න. එතකොට ඔය කියන අසුභකාරී දේවල් 100%ක් බැහැර කරලා සුභ විතරක් 100%ක් ඇති කරගන්න මේ උප්පරිම ලාභ ඔබට අත් කරගන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රායෝගික ක්‍රමවේදය. ඒක නිසා අර ප්‍රශ්නේ අහපු වැඩ මේ උත්තර දුන්නේ නැහැ. මෙතනින් හැරේ ප්‍රශ්නේ අහන්න අවශ්‍ය නැහැ. ඔබ ඒ සඳහා ගමනා කරන්න. හැබැයි මේ පිළියම් පිළියෙත් අද කරලා වරුෙන් දෙකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ මේවා ඒ වගේ গুপ্ত මැජික් නෙමෙයි. මේවා තනිකරම ප්‍රායෝගික විද්‍යාත්මක දේවල්. ඒවට ඉතින් කාලයත් එක්ක පියවරෙන් පියවර තමයි හරියන්නේ. මාසයක් දෙකක් තුනක් යද්දී සියල්ල හිතාගන්න බැරි වෙනසක් ඔබට ආපසු හැරලා බලද්දී තේරෙයි. අන්න ඒ ගැම්මෙන් යන. හැබැයි ඒක ස්ථාවරයි. ඒ තත්ත්වය තුළ ගමනක් යන්න ගුරු මාරුව, බ්‍රහස්පති මාරුව සම්බන්ධ වීඩියෝ පල කරා හැම ලග්නෙටම අහපු නැති අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒක මේ මැයි මාසේ ඉඳලා ලබන වසරේ මැයි මාසේ දක්වාම බලපානවා. ඉතින් ඒ වීඩියෝ හොයාගන්න බැරි අය ඔබගේ ලග්නයයි මේ ගුරු මාරුවේ වීඩියෝ සම්බන්ධ ලින්කේ පල කරන්න කියන තෝ චැනල් එකේ අනිවාර්යෙන්ම ඔබට රිප්ලයි කරાવી. ඉතින් ඒත් එක්කම ඒක අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒක වසරක් සඳහා ඔබට ගොඩ යන ප්ලෑන් එක තියෙන්නේ. අන්න ඒ නිසා ඒක ඉෂ්ට සිද්ධ කරගන්න වග බලා ගන්න. අතව පැත්තකින් මේ පුද්ගලික ඉන්සටහම් පරීක්ෂා කරලා දෙන්න කියලා කොටදෙනෙක් කියලා තියෙනවා. මට ඒ දේ කරන්න වෙලාවකුත් නැහැ. අනිත් එක මට මේ ජ්‍යොතිෂ ව්‍යාපාරයක් කරගන්න බැහැ. මට මේක එහෙම අරමුණක් නැහැ. මේ තියෙන්නේ පොදුවේ හැමෝටම කතා කරලා ඔබ හැමෝම පියවරක් හරි ඉස්සරහට යවන්නයි මට ඕනේ. මේ පොඩි හෝ අනතුරකින් ගලව ගන්න යන ඒ වගේ තත්ත්වෙන් තුල කවුරු හරි ගොඩ යනවනම් කවුරු අනතුරු ගැලවෙනවනම් ඒක තමයි මට ලාභය. කෝටි ගණක් ඉපදවත් මට ඒ තරම් ලාභයක් ලබන්න බෑ. ඒ නිසා සමා වෙන්න ඒ සඳහා මට කාලය වැය කරන්නත් බෑ. එහෙමනොත් මේ පොදුවේ ගත කරන්න තියෙන කාලය නැති වෙනවා. අනිත් පැත්තෙන් මේ මං වගේ මගේ විදිහටම ඒ රූප හදලා ඒ thumbnail හදලා වීඩියෝ පල කරන කට්ටියක් ඉන්නවා. ඒ ගැටලුවක් නැහැ මට. ඒ ගැටලුවක් උනේත් නැහැ. මොකද කවුරු හරි ඉතින් කීයක් හරි හම්බ කරගන්න දාන උපක්‍රමයන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දැන් කීප පොලක් මේකේ ටෙලිෆෝන් නම්බර්ස් වගේ පල කරලා මං යයි හැඟෙන පරිදි කතා කරලා මිනිස්සුන්ගෙන් ওই වෙලාවල් බලන්න ඒ පිළියම් පිළිවෙත් කරන්න මුදල් අරන් තියෙනවා, රවට්ටලා තියෙනවා. පස්සේ තමයි ගොඩ දෙනේ මම නෙමෙයි කියලා. ඒ නිසා මම කොහෙවත් කොහෙත්ම ටෙලිෆෝන් නම්බර් සඳහන් කරන්නේ නැහැ. මම මුදල් ගෙන හෝ නොගෙන කේන්සටම් පරීක්ෂා ලක් කරන්නේ නැහැ. හින්දා ඔය වගේ අයට අහුවෙන්න එපා. මොකද මිනිස්සු වගේ දේවල්ට යොමු වෙන්නේ අසරණකමක් හින්දා. මේ අසරණ මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරගෙන ඒක මහාම පහත් වැඩක්. ඒවට රිටර්න් එක ලැබෙයි. හැබැයි
ඔබ රැවටෙන් නැතුව ඔබ බුද්ධිමත කරගෙන මම කිසිම ආකාරයකින් මුදල් ගෙන හෝ නොගෙන කේන්සරම් පරීක්ෂා ලක් කරන්නේ නැහැ. හැබැයි ඔබට මේ කියන වැඩසටහන තුළ කියන අපහැදිලිකම් තියෙනවා නම් පිළියම් පිළිවෙත් ගැන හෝ මොන හරි දෙයක් තුළ පුද්ගලික කේන්සරහන් නෙමෙයි. අන්න ඔබ මගේ රාගශ්‍රීණියන Facebook පිටු මැසේජ් එකක් දාන්න හැකියාව ලැබුණු සැනින් මම ඔබට රිප්ලයි එකක් දෙනවා. ඉතින් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් එක තමයි මේ ප්‍රධානම දේ කාලය අරන් කතා කරේ රැවටෙන්න එපා. බොරුකාරෙන්ට ඔබ මහන්සියලා උපෙන සල්ලි පුදන්න එපා. මේක තුල ගතයුත්ත ගන්න ඕනට වඩා ජ්‍යොතිෂයත් ඕනෙම නෑ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි යන් අද මාතෘකාවට. රාශි චක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයව තඟහරු ග්‍රහයව වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ මේ ආයබෝන්. ඉතින් අර වාසනාවන්ත ග්‍රහ පීඨියෙම එක ඔබට පිහිටන පංචමහා පුරුෂ යෝගය මොකද්ද කියලා දැනගන්න ඔබ නොවිසෙල්ලෙන් ඉන්නවනේ. ඔන්න වෘශ්චික ලග්නේමියන්ට එකක් නෙමෙයි පංචමහා පුරුෂ යෝග දෙකක් පිහිටනවා මේ කාලපත්‍ය. ඒ වගේ මොකද හේතුව? සෙනසුරු ගාය ඔබගේ හතරවැනි ස්වක්ෂේත්‍රව පැවතීමත් හේතු කොටගෙන සස යෝගයත් ඒ වගේම සිකුරු ගාය ඔබගේ හත්වැන්නේ ස්වක්ෂේත්‍ර වීම නිසා මාළවී කියන පංචමහා පුරුෂයෝගය දෙකම ඔබට පිහිටනවා. ඒ වගේම ඉතා සුවිශේෂී ග්‍රහ පීඨීමක් තියෙනවා. බුධ ගුරු සිකුරු රවි සංයෝගන ඔබගේ හත්වෙනි භාවේ, ශනි ග්‍රහය හතරේ, රාහු පහේ, කුජ හයේ ස්වක්ෂේත්‍ර ඉදදි, කේතු 11 වෙනි තැන්පත් වෙලා ඉදදි ඉතා විශේෂිත ග්‍රහ පීඨීමක් ඔන්න වෘශ්චික ලග්න හිමියන්ට පෙන්නුම් කරනවා. මෙන්න මේ කාල පරිච්ඡේද තුළ වෘශ්චික ලග්න හිමියෝ වැඩි වශයෙන් මේ කාලය ඔබ අර පහුගිය කාලය තුළ හෝ නිරායසයෙන් වෘශ්චික ලග්න හිමියා අතිශයෙන් කලබලකාරී කෙනෙක්, කලබලකාරී කෙනෙක්, ටිකක් අර පොඩ බැරියෙන්න බෑ ශනිකෙන් කිපෙනවා. අන්න ඒ තත්ත්වය චුට්ටක් වෙනස් කරගෙන ඔබ තුළ යම්කිසි ආකාරයකින් පාලනයක්, යම්කිසි ආකාරයකින් ටිකක් සැහැල්ලු භාවයක්, අර ටිකක් පරිණත භාවයකින් කටයුතු කරන්න පෙළඹෙනවා, ටිකක් කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරනවා වගේම යම් තත්ත්වයකට බුද්ධිමත්ව ප්‍රශ්න දගෙන කලබලින් ප්‍රශ්න දෙක හදිසියෙන් කලබල නොවි ඒව ගැන වෙලාව අරන් කල්පනා කරලා බුද්ධිමත්ව ප්‍රශ්න දැකලා ඔන්න ඒවට විසඳුම් හොයනවා. ප්‍රශ්න එනවනේ එන්නේ නැහැ කියලා කියන්නේ නැහැ 100%. නමුත් පහුගිය කාලට සාපේක්ෂව අඩු වෙනවා වගේම එන ප්‍රශ්න වලටත් බුද්ධිමත්ව මුහුණ දීමේ හැකියාවක්, ඒවට හොඳ උත්තර සෙවීමේ හැකියාවක් ඔන්න වෘශ්චික ලග්න හිමියන්ට පිහිටනවා මේ ජුනි මාසය තුළ. ඉතාමත්ම සුබදායි ආරංචියක්. ඒ වගේම මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් මේ කාලේ අර ඔබට ඔබ වෙනස් වෙන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. ඔබ තුළ දැන් අර මනසින් හිතන්න ගත්තාම සමහර තැන් තියෙන ඔබේ අඩුපාඩු ගන්න තියෙනවා. පහුගිය කාලේ සිවිච්ච අඩුපාඩු ඒවා වෙනස් කරගන්න පෙළඹෙනවා. අන්න වැරදි අඩුපාඩු හදා ගන්න කාල පරිච්ඡේදය. අන්න ඒක තුළත් යහපත තියෙනවා වගේම තමන් හැඩහුරුකමින් හැඩරුවෙන් පා වෙනස් වෙන ටික ලස්සන වෙන්න උත්සාහ ගන්න කාලයක්. ඒකත් සාර්ථක වෙනවා. ඒ දේ තුළ මේ සාර්ථකත්වය යම්කිසි ආකර්ෂණීය භාවයක් ඔබ තුළ යම්කිසි රූසපුවක් නැත්නම් පිරිමියනම් කඩවසම් බවක් පෙන්නුම් කරන මේ කාල පරිච්ඡේද තුළ. අගහිංගම් නම් ගොඩාක් අවම වෙන මාසයක් මෙන්න මේක. මොකද අර පහුගිය කාලේ දැන් මෙහෙමයි. දැන් තම තමන්ගේ පහුගිය කාලේ ගෙවීම් කාලයට සාපේක්ෂව තමයි මේක වෙනස් වෙන්නේ. දැන් මුකුත්ම නැතුව ඉඳලා එකපාර කෝටි ගණන් පාත් වෙන්නේ නැහනේ. එහෙනම් මේ දේ තුළ තියෙන්නේ ඔබ පහුගිය මාසයට සාපේක්ෂව සරදලා බලද්දී සෑහෙන දුරට ඔබ අගහිංකම් සපුරාගෙන මේ මාසේ ඉදිරියට යන කාලයක් තියෙනවා. මේ කතා කරන්නේ ජුනි මාසය ගැන. ඒකෙන්ද අද මේ පලාපලහලා එහෙම දෙයක් නැහැ. මේවා බොරු කියන්න එපා. මොකද තාම අපි ඉන්නේ මේ මාසේ. එහෙනම් ජුනි මාසේ ඉඳලා බලලා මේකට කමෙන්ට් එකක් දාන්න. ඔය එහෙම කමෙන්ට් දාන අය. ඉතින් මොකද හේතුව? දැන් මේ කාලේ ජුනි මාසය තුළ පොඩි අර මං කිව්වනේ දැන් වෘශ්චික ලග්න හිමියන්ට ඔය රාහු කේතු මාරුවත් එක්කම 2023 ඔක්තෝබර් මාසේ සිදුවිච්ච මේ ඔබගේ ටිකක් අර ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා. මේක යහපත් පැතර හැමදේම හැරෙන්න පියවරෙන් පියවර පටන් ගන්නවා කියන අන්න ඒකේ උච්චතම අවස්ථාව තමයි මේ ගෙවෙන්නේ. මේ தත්වයන් තුළ ඔබට යහපත් භවයේ උපරිමයට ළඟා විය හැකි කාලය තමයි මේ ආරම්භ වෙන්නේ. ඉතින් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. ඔබේ උපන් කේන් සටහන් තුළ සාමාන්‍යයෙන් චඳු චන්ද්‍රයා තුන්වැන්නේ හතරවැන්නේ පස්වැන්නේ තැන්පත් වුණොත් මේ කාල පරිච්ඡේදවල ඔබට ජන්මේ රාශියක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට පුංචි පුංචි මේ කියන කටයුතු වල බාධක එල්ල වෙන්න ඉඩකඩක් තියෙනවා. නමුත් ඒවට තමයි වීඩියෝ අවසන් පිළියම් පිළිත් කියන ඉඳ ඒ රාශිය වලට බය විය යුතුත් නැහැ. ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම බුධ ගුරු සිකුරු රවි දසාවල් සෙනසුරු දසාවල් ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය අර සරල වාචාවෙන් කිව්වොත් මල් හතයි. මොකද හේතුව? මේ කාලේ තමන් කරන කුමන හෝ රැකි රක්ෂාවක් ව්‍යාපාරයක් තුළ සැහැල්ලුවෙන් සතුටින් ඒ වගේම සාර්ථකත්වයෙන් කටයුතු කරන්න ඔබට හැකියාවක් ඇති වෙනවා. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ පහුගිය කාල සීමාවත් එක්ක රැකියාව එපා වෙලා හිටියන රැකියාව තුළ යම්කිසි ආකාරයෙන් බාධා ගැටලු තිබ්බන ඒවා සෙමින් සෙමින් ඉවත් වෙලා ඔන්න යම්කිසි ආකාරයේ යහපතක් ළඟා වෙන අර එපා වුණු තත්ත්වය මිදිලා ආසාවෙන් තමන්ගේ වෘත්තිය කටයුතු කරන කාල පරිච්ඡේදය තමයි මේ වෘශ්චික ලග්න හිමියෝ. ඒක ඒ පැත්තෙන් ඇත්තටම
සුභ ආරංචියක් තමා කියන්න තියෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ රැකියාව තුළ යම්කිසි ආකාරයකින් මේ කාල සීමා තුළ ආදායම් වැඩිවීම බලාපොරොත්තු විය හැකි වගේම රැකියාව තියෙද්දි ඔබ ඒක පැත්තකින් කරගෙන යන ගමන් ඔන්න අතිරේක ආදායම් මාර්ග කෙරේ ටිකක් ඔබගේ අවධානය යොමු වෙන කාලයක්. එයා අවධානය යොමු වෙනවා වගේ මේවා ක්‍රියාත්මක කරන්නත් උත්සාහ කරනවා. ඒ ක්‍රියාත්මක කිරීම තුළ සාර්ථකත්වයකුත් ඔබ දකිනවා. ඒ සාර්ථකත්වය තුළ ඔන්න ඔබගේ ආර්ථික මේ වශයෙන් ප්‍රබල දියුණුවක් ඇති කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ උසස් නිලතල බලාපොරොත්තු වෙ හිටියා නම් ඔන්න බලය ලැබෙන විදිහේ නිලතල ඔබට ලැබෙන කාලය. ඒ වගේම ධනය ලැබෙන විදිහේ නිලතල ලැබෙන කාලයක්. ඉතින් ධනය බලය කියන කාරණා තුළ මේ කාලේ වෘශ්චික ලග්න හිමියන්ට ප්‍රබල ලැබීමක් තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔන්න පිරිසක් පාලනය කරන්න, පිරිසක් ඔබ යටතේ තියාගෙන ඔවුන්ගෙන් වැඩ ගන්න කියන මේ අර වහල්ලු වගේ තියන් නෙමෙයි. දැන් අපි අපේ රැකියා තුළ ඔබට විධායක ශ්‍රේණියේ තත්වයක් වෙන්න, අන්න ඒ වගේ ඒ විදිහ තුළ ඔන්න ඔබට ලැබීම් වැඩි වෙන්න. ඒ වගේ මේ කාල සීමා තුළ ඔය රැකියා කරන ස්ථානයෙන් හෝ මේ වෙලාවේ වාහනයක් ලැබෙන, නැත්නම් ඔබට කියලා වාහනය මෙදී ගන්න හැකියාවක් ලැබෙන, කොහොම වුණත් මේ කාලේ ඔන්න සුභෝගභෝගී සැප සම්පත් පරිහරණය කරන්න වෘශ්චික ලග්න හිමියාට අවස්ථාව සැලසෙන කාල පරිච්ඡේදයක් තමයි උදා වෙලා තියෙන. ඒ නිසා මේ කාලේ නම් තප්පරයක් අපතේ අරින්න එපා. මේ කාලේ උපරිමම ප්‍රයෝජන නම් වැඩ ගන්න උත්සාහ කරන්න. මේ කාලේ හම්බ කරන්න පුළුවන් උපරිම දේ හම්බ කරන්න උත්සාහ කරන්න. ඔය ව්‍යාපාර කරන්න අදහස් වෙනවා නම් ඒව ගැන හොඳ දැනුමක් එක්ක, ඒව ගැන හොඳ අත්දැකීමක් එක්ක, අත්දැකීම් නම් ඉතින් කරද්දි තමයි ලබන්න වෙන්නේ. නමුත් අත්දැකීම් තියෙන ඇත්තට කතා කරලා ඒ දේවල් තුළ යම්කිසි ආකාරයක අවදානම් තත්ත්වයන් ගැන වරදින තැන් කොහෙන්ද ඒව හදාගන්නේ කොහොමද කියලා හොඳ සැලකිල්ලෙන් දැනුවත් වීමක් තුළ ඔබට ඒ වලට යොමු වෙන්න. මොකද මේ කාලේ ව්‍යාපාර තුළ අතිශයම ලාභ ලබන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය විසිතුරු දේ ගැන විශේෂ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. ඔබ සාමාන්‍ය සැලෝන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය විසිතුරු මසුන් වගේ ඔය සාමාන්‍යයෙන් මේ වෙළඳාම් කරන අය විසිතුරු පැල, මල් පැල, ඒ වගේ දේවල් ලස්සනට බලපාන ඕනෑ දේවල් මට කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට වගේ තව ඕන තරම් දේවල් තියෙනවනේ. අන්න ඒ ව්‍යාපාර කරන අය ඒ හැමතෙම මේ කාලේ අතිශයම සාර්ථකත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔය කෘෂි කර්මයට ටිකක් විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒව ගැන හිතනවාද ටිකක් ඔය වවන්ඩ කරන්ඩ මොන හරි ඒ දේ තුළ ව්‍යාපාරයක් කරන්ඩ, නැත්නම් ඔය ඒ කෘෂිකර්ම සම්බන්ධයෙන් කටයුතු කරන තැනකට සම්බන්ධ වෙලා මොකක් හෝ ව්‍යාපාරයක් කරන්න, අතරමැදියෙක් විදිහට ඉඳලා ව්‍යාපාරයක් කරන්න කීයක් කර හොයාගන්න, ඔන්න මේ කාලේ උත්සාහයක් දරනවා. ඒ උත්සාහය 100%ක් සාර්ථක කරගන්න ඔබට හැකියාව පවතිනවා. මේ කාලේ පරිචිත තුළ උප්පරිම උත්සාහ ගන්න වෘශ්චික ලග්න හිමියා ලොකු ආයෝජන නොකර අතරමැදියෝ වගේ ඉඳගෙන ඒ වගේන් ලාභ උපයන. මොකද ඒ පැත්තෙන් උපරිම යොදවන්න ඒ කාල මේ හැකියාව ලැබීමේ හැකියාව උපරිම තියෙනවා. ඒ කියන්නේ බ්‍රෝකර් වැඩ කරන ඉඩම් විකුණද්දී ඔන්න ඒ විඩම් විකුණන කෙනාට විඩම ගන්න කෙනාව හඳුන්වා දීලා ඔන්න කොමිස් එකක් ගන්න වාහන විකුණන අයට. ඒ වගේම දැන් ඔය වෙළඳාම තුළ අතරමැදියෝ වෙන කෙනෙක්ගෙන් මිලදී අරගෙන ගිහිල්ලා වැඩි මුදලකට කෙනෙකුට දෙනවා. ඕඩර් එක ගන්නවා, අරගෙන ඇඩ්වාන්ස් එකක් ගන්නවා, ගිහිල්ලා අරන් ඇවිල්ලා දීලා ඉතින් මුදල් ගන්න. ඒතකොට ඔබට මුදලක් යට කරන්න ඕන වෙන්නේ නැහැ යම්කිසි ආකාරයකින්. අන්න ඒ වගේ ක්‍රමවේදයන් තුළ ව්‍යාපාර කරනවා නම් කුමන හෝ අන්දමින් විශේෂයෙන් ඕනෑම විදිහේ ව්‍යාපාරය මේ කාලේ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මොකද එතකොට ඉන්වෙස්ට්මන්ට් එක යම්කිසි ආකාරයක ආයෝජනය ඉතා අඩුයි. ඒ දේ තුළ මුදල් උපයන්න හැකියාව තියෙනවා. වැඩිපුර ආයෝජනය කරන්න යන්න එපා. මේ කාලේ දේව සාර්ථකයි කියලා අහන මට මේක වැඩිපුර කරන්න ඕන කියලා ඔන්න ලෝන් අරගෙන සල්ලි දාන්න එහෙම යන්න එපා. පියවරෙන් පියවර ඔබ උපයා ගන්න දේම අර නැවත නැවත ආයෝජනය කරගනිමින් ඒ දේවල් තුළ මුදල් හම්බ කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ කාලේ සීමා තුළ සූදුවට ගොඩක් ඇබ්බැහි වෙනවා. මේ කාලේ මොකද හේතුව? අර ඒවට යොමු වෙනාටත් ටිකක් ටිකක් සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි ඒ සාර්ථකත්වය తాවකාලිකයිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඔබේකට ඇබ්බැහි වෙලා ඔබට ගැලවෙන්න බැරුව යනවා. ඊට පස්සේ ඒ වාසනාව නැති කාල සීමා තුළ සම්පූර්ණ නැති වෙන. ඒ නිසා ඒ වලට යන්න එපා. මේ කාල සීමා තුළ ලොතරැයි ගන්න ගොඩාක් හිතෙනවා. මේ ලොතරැයි වාසනාව ගැන කතා කළ යුතුමයි. මොකද ගොඩාක් මිනිස්සු නොමග අරිනවා මේ ලොතරැයි වාසනාව. මේ ලග්න හිමියන්ට නම් මේ දවස් 3 ඇතුළත අනිවාර්යයෙන්ම කෝටි 50ක් හැදෙන ඔය වගේ මහා ජ්‍යොතිෂ්‍යත් හැල්ලු කරන ඉතාමත්ම පහත් පෙළේ thumbnail මම දැකලා තියෙනවා. මේ ධනලාභයක් ධනයෝගයක් කියන එක වෙනම කතාවක්. මේ ලොතරැයි වාසනාවක් කියන්නේ ලග්න හිමියෝ ගත්තොත්, වෘශ්චික ලග්න හිමියෝ ගත්තොත් මේ බිලියන ගානක් ලෝකයේදී ඕකෙන් 100.00001 එකකටවත් නැති වාසනාවක්. ඕක ඉතා සුවිශේෂී වූ වාසනාවක් පිහිටිය යුතු තත්ත්වයක්. අන්න ඒක නිසා ඕවට අහු වෙන්න එපා. ලොතරැයි වාසනාව තියෙන අය ඉන්න පුළුවන් දුර්ලභ ආකාරයට. හැබැයි මේ ධනලාභ කියන තැන් තුළදී ඒ ධනලාභ කියන්නේ ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි. සමහර ධනලාභ කිව්ව ගාම අතේ තියෙන තිපිච්චියම් විකුණලා වියදම් කරලා
ගිහින් ලොතරයි ගන්න එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ධනලාභ කියන සමහරට ඔබ කරන ව්‍යාපාර තුළ ඔබ බලාපොරොත්තුනට ලාභ ලැබෙනවා. නැත්නම් ඔබේ රැකියාවේ පඩි වැඩි වීමක් සිද්ධ වෙනවා. ධනයක් ලාභයක් ලැබිලා නැත්නම් ඔබට පරම්පරාවෙන් හෝ ලැබෙන දෙන දෙයක්. නැත්නම් ඔබට කවුරු හරි මුදලක් දෙනවා. නැත්නම් ඔබ දීපු මුදලක් නොලැබී තිබිලා ඔන්න ලැබෙනවා. මොකක් හරි තෑග්ගක් දිනුමක් ඇදෙනවා. ඔය ඕවා වෙන්න පුළුවන්. ඒ නිසා අර ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි. ඒ තත්ත්වයන් ඇත්තටම මේ කාල සීමා තුළ ක්ෂණික ධනලාභ හදිසි ධනලාභ උප්පරිමයෙන්ම පිහිටනවා මේ කාල පරිච්ඡේදයේ තුලම වෘශ්චික ලග්නෙමියන්ට. හැබැයි ඒව ලොතරැයි වාසනාව විතරක් කියලා හිතලා කටයුතු කරන්න එපා. ඒ පස්සේ යන්න එපා. දැන් මේ කාල පරිච්ඡේදය තුළ මොකද හේතුව? මම එකයි කියන්නේ ගොඩාක්ම ධනලාභ පිහිටවන්නේ මේ කාලේ වෘශ්චික ලග්නෙමියන්ට පැහැදිලිවම කිය යුතුයි අතරමැදි ව්‍යාපාරතව කරන කටයුතු තුළ අන්න මුද ඉපයීම් තුළ අන්න ඒක නිසා ඒ පැත්තට නැඹුරුව කටයුතු කරන්න උත්සාහ කරන මේ කාලේ. මොකද මේ කාලේ පොඩ්ඩක් ඔය ලොතරැයි ගන්න යම්කිසි සූදු ක්‍රීඩාල යෙදෙන්න පොඩ්ඩක් වැඩිපුර ඇබ්බැහි වෙන කාල පරිච්ඡේදය වෘශ්චික ලග්න හිමියෝ. අන්න ඒක නිසා ඒක වග බලා ගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉඳලා හිටලා ටිකට් එකක් මිල දිගට ගැටලුව නැහැ. රුපියල් 40යිද 50ද නේද? එහෙම නැතුව අර දවස ගන්න ටිකට් 20 30 මිලදී අරගෙන අර රතේ දෙන්නේ නැහැ. ඒක නිකන් අර මත්පැන් වලටම දුම්වැටි වලට ඇබ්බැහුනට වඩා හානියක් හානිකර තත්ත්වයක් මිනිස්සුන්ට ළඟා කරන තත්ත්වය. ඒ නිසා ඒවට සූදු වරනට හැබැයි වෙන්න යන්න එපා මේ කාලේ වෘශ්චික ලග්නෙම විශේෂ වශයෙන්ම. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ තව දෙයක් විශේෂ කාරණාවක් කිය යුතුම තැනක් තියෙනවා. මේ කාලේ යම් සියාකාරයක ඔබට තීන්දු තීරණ ගන්න දැන් යම් කෙසේ ආර්ථික මේ වශයෙන් තීන්දු තීරණ ගද්දී නිවැරදි තීන්දු තීරණ ගන්න හොඳ බුද්ධියක් පවතිනවා. ඒව තුළ ඔබ යම් කෙසේ සාර්ථකද ලබනවා. ඒ නිසා මෙන්න මේ ලාවේ හිත හිත ඉන්න එපා. ඔබට ඔබ විශ්වාස නම් ඔබ පටන් ගන්න යමක්. හැබැයි මම කිව්වා අර මුලින්ම දැනුවත්ව ගමනක් යන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම මේ කාල සීමා තුළ ටිකක් ඔබ තුළ තියෙන ඔය ඔබගේ කුසලතාවයන් කලා කුසලතාවයන් විශේෂයෙන්ම කලාවට සම්බන්ධ වෘශ්චික ලග්න හිමියන්ට මෙන්න මේ කාලේ කලාව තුළින් ප්‍රසිද්ධත්වය ජනප්‍රියත්වය වගේම ඒ දේවල් හේතු කොටගෙන ඔය ධනය යම්කිසි මිල මුදල් ආර්ථික යහපත සැලසෙන කාල පරිච්ඡේදය විශේෂයෙන්ම ඔය කලාව සම්බන්ධයෙන් කියන්නේ ඉගෙන කලාව වෙන්න පුළුවන් රංගනය යම්කිසි ගීත ගායනය සංගීත නිර්මාණය එකින් එකින් නොකී ගොඩාක් දේවල් තියෙනවානේ කලාවට සම්බන්ධ විෂයන් සම්බන්ධය වගේ. ඒතර ඉතින් කුසලතාවය සම්බන්ධ වෙනනේ කලාව කියන තැනදීම කුසලතාවත් එකතු වෙන ওই දේවල් කරන්නේ. එහෙනම් කලාව කුසලතාවේ සම්බන්ධ වෙන තැන්වලදී ඔන්න ඔබට යම්කිසි සාර්ථකත්වයක් අත්දැන ඉඩ කරපත් වෙන. ඒ වගේම ඔබගේ නිර්මාණශීලීත්වය උපයෝගී කරන ඒ වගේ දේවල් එළියට පෙන්නලා ජනප්‍රියත්වය වගේ මේ දේවල් තුළ ඔන්න ඔබ සාර්ථකත්වය ආර්ථික මේ දියුණුව ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාලය ඒකට උපරිම යහපත් කාලය. එහෙනම් රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් තමන්ගේ හැකියාව කුසලතාවය පිළිඹු වෙන ආකාරයේ යම් කිසි දෙයක් කරලා දැන් සින්දුවක් කියන්න පුළුවන් කෙනෙක් YouTube channel එකක් හරි කරන සින්දුවක් කියලා දාන්න. අන්න ජනප්‍රියත්වය හැදෙයි. අන්න එතකොට ඔබට උදව් කරන්න ඒ කට්ටිය. අන්න රඟපාන්න පුළුවන් අය ඒ වගේ දෙයක් හරි කරන්න. නැත්නම් ඔය මොකක් හරි නිර්මාණ කරන්න පුළුවන් අය ඒ නිර්මාණ කරලා ඔය සමාජ මාධ්‍යවල පෙන්වන්න වැඩිපුර. එතකොට ඒවට ඔන්න ඕඩර්ස් එන්න පුළුවන්. අන්න ඒ වගේ තැන් වලට උදාහරණ දන්න. එතකොට ඉන්වෙස්ට්මන්ට් එක බිඳුවයි ආයෝජනයේ බිඳුවයි. නමුත් ඔබට ලාභ උපයන්න පුළුවන් තමන්ගේ කුසලතාවය තුළ නේ ගමනක් යන්නේ. එතකොට කාටවත් එක උදුර ගන්නත් බෑ හොරකම් කරන්නත් බෑ. අන්න ඒක නිසා වෙන්න මේ කාලේ විශේෂයෙන්ම ඒ පැත්තෙන් වෘශ්චික ලග්නෙ මේ උත්සාහ දරන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන කතා කළොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔබට පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුලේ අර මං කිව්ව කාරණාව මෙතනත් වළංගු වෙනවා. අර පහුගිය කාල සීමා තුළ තරම් ඔබ ආවේගශීලීව අර ක්ෂණික කෝපයෙන් හැසිරෙන්නේ මේ කාල සීමා තුළ යම් කිසියක් නියුණු ස්වභාවකින් පෞල් ජීවිත තුළත් ඔබ කටයුතු කරගෙන ප්‍රශ්න ගැටළු නැතුව ආනෝවේ. හැබැයි එතරම් බරපතල නැහැ. ඒ බරපතල නොවෙන්න හේතුවත් ඔබේ ප්‍රශ්නපති ගැටළුවට මුහුණ දෙන්නේ හරිම උපේක්ෂාවේ. යම් කිසියක් අර කලබල නොවි කේන්ද්‍රි නොගෙන ඔබ පුළුවන් තරම් ඒවා ටිකක් අර දූරදර්ශීභාවයෙන් දකිමින් ඒ දේවල් निराකරණය කරගන්න පෙළඹෙනවා. ඒ தත්ත්වය යහපත්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබගේ සැමියා බිරිඳ අතර සම්බන්ධතාවය ගොඩනැගෙන කාලයක් ආදරය ටිකක් මෝරණ කාලයක් ටිකක් සතුටින් ඉන්න කාලයක් දෙන්නට දෙන්න නොමැතිව ඉන්න බැරි තරමට චුට්ටක් බැඳීම් තර වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම හැබැයි මේ ඔබේ පෞල් ජීවිතයේ සතුටට පිටින් ඇවිල්ලා ඔන්න පරිබාහිර පාර්ශ්ව වලින් පොඩි පොඩි බාධක එන්නද ඔබේ සතුටින් ඉඳි අපේ රටේ මිනිසුන් සාමාන්‍ය මිනිස්සෙක් සතුටින් ඉඳි දකිද්දිත් පොඩි ගැටලුවක් තියෙනවානේ. අනේ නිසායි සතුටින් ඉඳීමත් හේතුවක් කරගෙන දෙදෙනා අතර ප්‍රශ්න ගැටලු ඇතිකරනද එක එක උපක්‍රම පරිබාහිර පාර්ශ්වලින් ඇති වෙන කාලයක් සතුරු කරදර පවුල් ජීතර එන කාලයක්. හැබැයි මේ දේවල් දෙන්න එකතු වෙලා බුද්ධිමත් කතා බහ කරලා විසඳගන්න උත්සාහ දරනවා. ඒක නිසා ඒක ලොකුවට ඒ උත්සාහයන් සාර්ථක නොවෙනවා කියන එක කියන්න ඕන. හැබැයි සුළු සුළු තත්ත්වයන් තුළ පොඩි පොඩි අර කලබල වීම ඇතිවීම ඊට කඩක් තියෙනවනේ. දැන් මේවා මෙහෙමනේ දැන් හැමෝටම මම කියවන මේ පොදුවේ 100%ක් මේ කියන දේ නොවෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න උපන් කේන්සට අන්තුල හෝ මොන හරි දසාවල් තුල පොඩි අනවශ්‍ය කලබලයක් හේතු කරන ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙන නිසායි මම මේ කියන්නේ.
ඒ ඉවසීම උපරිමම පවත්තයන්න උත්සාකට ඉවසලා ඉවසලා බැරිමදනත් ඉවසන්න මේ කාල පරච්චද. හැමදේම නිවැරදිලෙස අර සැහැල්ලුවෙන් කතා බහ කරලා විසඳගෙන ඒ දේ තුළ තියෙන නොපෙරෙන තැන් අර නොගැලපෙන තැන් ගලපගෙන කටයුතු කරන උත්සාකන මොකද මේ කාලේ ඔන්න පොඩ්ඩක් ඒ පැත්තට විවාහ ජීවිතය පැත්තට සතුරු කරදර බාධක එල්ලවීමට කඩ පවතිනවා. ඒවගේම තව කාලය තව විශේෂම කාරණාවක් කියන ඔබේ දරු දැරියෝ නැත්තම් ඔබේ සහෝදර සහෝදරිය සම්බන්ධ කාරණා තුළට නම් ඔබට ගොඩාක් මැදිහත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ වැඩිහිටිය දරු දැරියෝ ඉන්න යන ඔබට මේ කාල පරිච්ඡේදයේ දරුවන්ගේ යම්කිසි ආකාරයක ප්‍රශ්න ගැටලු ඔය මොකක් හෝ ඇති කරගන්නා ගැටලු තත්ත්වයන් බැඳීම් හින්දා හෝ වේවා යම්කිසි ආකාරයක මොකක් හෝ හිතවත්කම් මිතුරුන් එක්ක ගිහිලා කරගන්න දෙයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරන ඒකට පොඩ්ඩක් ඔවුන් ටිකක් පසු බැස්මක් ඔවුන්ට ප්‍රශ්න ගැටලු මතුවීමක් සිද්ධ වෙනවා. ඒකට ඔබට මැදිහත් වෙලා ඒවට විසඳුම් හොයන්න වෙනවා. ඒ වගේම දරු දැරියෝ නැත්නම් ඔය සහෝදර සහෝදරියෝ ඉන්න අයට ඔන්න සහෝදර සහෝදරියන්ගෙත් ඒ වගේම ගැටලුකාරී තත්ත්වයන්ට පොඩ්ඩක් නැඹුරුව කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ ඔබට අර බුද්ධිමත් උපදෙස් දීමේ හැකියාවකුත් තියෙනවා වගේම ප්‍රශ්න හොඳ දැකීමේ හැකියාවකුත් තියෙනවා කියලා මම ඔබට කියවනේ. අන්න ඒ තත්ත්වය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ මං කියපු මේ පාර්ශ්වයන්ට මේ ප්‍රශ්න විසඳ ගන්න. ඒක නිසා ඔබට ගොඩාක් දුරට ඒක තත්ත්වයන් තුළ මැදිහත් වෙන්න සිද්ධ වේවි ඒ දේවල් විසඳා ගැනීම උදෙසා. ඉතින් ඔයත් එක්කම මේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනය ගැන බැඳීම් ගැන කතා කරමු ප්‍රේම සම්බන්ධතා ගැන කතා කළොත් මේ කාල ප්‍රේම සම්බන්ධතා තුළ එතරම් අයහපතක් නැහැ සාමාන්‍ය තත්ත්වයන් තුළ පවතිනවා. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න කොහොමත් වෙනවනේ ඒක සාමාන්‍ය දෙයක්නේ. නමුත් ලොකු මහා පරිමාණයේ ගැටලුකාරී තත්ත්වයන් මතු නොවි සාමාන්‍ය පරිදි ඒ බැඳීම් නැති පවත්තා යන කාල පරිච්ඡේදයක්. හැබැයි ඔන්න බැඳීම් නැති අයට මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම මේ මාසේ මුල් සති දෙක තුළ ඔන්න බැඳීම් තර වෙන කාලයක් ඔබ තුළ ආකර්ෂණය වැඩි වෙන කාලයක්. එහින්දා මේ කාලේ ඔන්න ආදර සම්බන්ධතාවක් ඇති කරන්න නැත්නම් විවාහයට ඔන්න විවාහ යෝජනාවක් හොයන විවාහයෙන් කෙනෙක් හොය හිටියන ඔන්න ඒ තත්ත්වයන් ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතින මේ කාලේ ටිකක් අර රූසප්පුවෙන් වැඩි සුන්දර අයව නැත්නම් දැන් කඩවසම් අයව ඔන්න ඔබගේ පෙම්බතා පෙම්බතිය සැමියා බිරිඳ කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයකින් විවාහකය ඒ වගේ අය හොයන්න යන්න එපා. මොකද දැන් විවාහ වෙලා ඉවරයිනේ. දැන් ඉතින් කොහොමත් ඒ දේ ඇදයි යන්න වෙනවා බැඳගත්ත පෙරේ ගන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ට මොකද මේක පොදුවේ කුෂිකලක් නෙමෙයි යන පීඩන දෙයක් නිසා ඔබටත් එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි අවස්ථාව උදා කරගන්න යන්න එපා, උත්සාහ කරන්න එපා. නිකන් නැති ප්‍රශ්න ඇති කරගන්න අද නැතත් ඉදිරියට කොහොම වුණත් මේ කාලේ විවාහ යෝග ක්‍රියාත්මක වෙනවා. විශේෂ වශයෙන්ම වෘශ්චික ලග්න හිමියන්ට ඒ දේ තුළ ඔබට ඒ ඔබගේ බලාපොරොත්තු විවාහ ජීවිතයන් වලට යන්න ඒවට ස්ථාවරත්වයක් ඇති කරගන්න බැඳීම් තහවුරු කරගන්න දෙමාපියන්ගේ ආශිර්වාද ලබා ගන්න හැකියාව පවතින කාලයක් අර. හැබැයි හිත තැන් තැන්වල යනා විටෙන් විට ඒක හොඳට මතක තියාගන්න. අද හොඳයි කියලා හිතනවා, හැබැයි හෙට පොඩ්ඩක් එයා අවුල් කියලා හිතනවා, ඒතකොට තව එක්කෙනෙක් හම්බෙනවා එයාත් හොඳයි කියලා හිතනවා. අන්න ඔය වගේ චුට්ටක් අර මානසික වශයෙන් ඔබට ස්ථාවරත්වයක් හදාගන්න බැරි වෙන තරමට පොඩි පොඩි හිත තැන් තැන්වල යන තත්ත්වයක් තියෙනවා. ඒකට බුද්ධිය පාවිච්චි කරන්න ඔබ තුළ තියෙන ඒ බුද්ධිය තුළ අර ඔබ පේන දෙයට ඇස් දෙකට පේන දේ වඩා ඇස් පිනවන දෙයට වඩා අර මේ බැඳීම කියන විවාහය කිය බැඳීම කියන සම්බන්ධය තුළ තියෙන අරමුණ විවාහය නම් ඒක ජීවිත කාලෙටම එකට ඉන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසා ඒ වගේ ගැළපීම් ගලපලා බලන්න උත්සාහ කරන්න. අර ඇස් පිනවන දේවල් ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනය කරගත්තු අධ්‍යාපන කටයුතු තුළ යම් තාක් දුරට ඔබට ඔබගේ දැනුම වර්ධනය කරගන්න අලුත් දේවල් ගැන අධ්‍යාපනය හදාරන හැකියාව පැවතුනත් ඒ දේවල් අර ස්ථාවරව පවත්වා ගැනීමට යෑමට පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වේ නම් පොඩ්ඩක් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුම තත්ත්වයක් පෙන්වුම් කරන මේ කාලේ. මොකද හේතුව අධ්‍යාපනයේට නිතර නිතර ඔබ විහිං බාධක ඇති කරගන්නවා. ඉතින් යම් කිසි දෙයක් දැක්කම ආස ඉගෙන ගන්න ආසයි මේ කාලේ. මේ කාලේ හිතනවා මම ඩිග්‍රියක් කරලා හොඳයි, මම මේ දේ ඉගෙන ගත්තා හොඳයි කියලා පටන් ගන්නවා. පටන් ගත්තට ඒක ස්ථාවරව පවත්වා යන්න අපහසුතාවයක් තියෙනවා. නැත්නම් මේ කාලේ බුද්ධිය යම් කිසි ආකාර ඥානය ප්‍රඥාව මතක ශක්තියේ ගැටලු නැහැ. තියෙන්නේ ගැටලුව අර ස්ථාවරත්වයෙන් පවත්තයි මේ අපහසුතාවය නිසා. පාසල් ගියත් ඔබ විශ්වවිද්‍යාලෙක හිටියත් නැත්නම් වෙන දැන් වයසක් සීමාවක් නැහනේ ඉගෙන ගන්න කොමන හෝ තත්ත්වයන් තුළ ඉගෙන ගන්න පෙළඹෙනවනම් ඒක ස්ථාවරව පවත්තා යන්න උත්සාහ කරන්න. නැත්නම් අර ඒ දේවල් අතරමඟදී කඩා කප්පල් වීමේ විශේෂිත කඩක් පෙන්නුම් කරන. හැබැයි ටිකක් මේ කාල සීමා තුළ රහිත හයයි. ඒකින්දා ඔය ගොඩාක් ප්‍රශ්න වලට නම් ඔය අධ්‍යාපනය සම්බන්ධයෙන් එද්දිත් ඔය පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. මේ කාලේ මෙහෙම දෙයක් තියෙනවා. අධ්‍යාපනයේ දැන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ගන්න ඒගොල්ලන්ගෙන් පොඩි පොඩි අර වෙනස්කම් ඔබට සිද්ධ විය හැකි කාල පරිච්ඡේදයක්. ඔවුන්ගේ අර සහාය වෙනුවට ටිකක් ඔබ ඔවුන්ට නුරුස්සන ගතියක් පෙන්වන්න ගන්න. ඒවත් එක්ක ටිකක් අර පොඩ්ඩක් පසුතැවීම ඇති වේවි. නමුත් අර හිත ශක්තිමත් නිසා මේ කාලේ කුමන හෝ දෙයක් තුළ අර ඔබ නොවැටි ඉන්න හැකියාව තියෙනවා. එහෙනම් අර
ස්තීර හිතක් එක්ක එකම විදියට උත්සාහ උනන්දුව පවත්වන්න ගියොත් ඒ තත්ත්වයන් තුළ ඔබට යම්කිසි සාර්ථකත්වයක් අධ්‍යාපන වශයෙන් ලබා ගත හැකි විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා මේ කාල පරිසර චුරි චුරි බාධක නම් මේ ජුනි මාසය තුළ එල්ලවීම පොඩි ඉඩකඩක් නම් පවතිනවා විශේෂයෙන්ම මේ ජුනි මාසයේ මැද භාගයෙන් පස්සේ ඉතින් ඒවට මෙහෙමයි ඒ දේවල් වලට ඔබ බුද්ධිමත්ව අර මුණ දිය යුතු මොකද මේ දේවල් ඒකට විදේශගත වෙන්න මොකක් හරි දෙයකට සම්බන්ධ වෙනවා කියන්නේ අර ඒවා ගැන හොඳට හොයලා බලලා නිවැරදි තැන්වලින් ඒ හරියට ඒ දේවල් කරපු තැන්වලට සම්බන්ධ වෙනවා නම් යහපත්නේ ආවර්ගයට කවුරුත් කිව්ව පළියට උඹ මේ රට වරෙන් මම බලාගෙන ඔය කතා කියන පළියට ඔය විසිටින් වීසා එකක් දාලා යන්න ඒ වගේ දේවල් උත්සාහ කරන්න එපා. එහෙම නැත්නම් ඉතින් අර අතරමං එන්න වෙනවමයි පුතෝ. ඒක අනිවාර්යෙන් වෙනවා. එහෙම නැතුව නිවැරදි මාර්ගයේ හරි විදිහට ඒ දේවල් උත්සාහ කරන්න මේ මාසේ ලොකුවට ඒ දේවල් තුළ සාර්ථකත්වය නොපෙන්නුවත් අර ඉදිරියේදී තන සාර්ථකත්වය බලාපොරොත්තු විය හැකි බැවින් මේ කාල පරිච්ඡේදය තුළ ඒ දේවල් තුළ අර දැන් අපිට කාලයේදී අපි ලෑස්ති වෙලා ඉන්න අන්න ඒ වගේ සූදානම් වෙන නම් මොකද විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඒවට අවශ්‍ය කරන ඔබේ සුසුකම් සපුරා ගන්න ඕන මිල මුදල් හොයා ගන්න ඕන අනන මේ කාල සීම තුළ ඒවට යොමු වෙන්න මේ කාලේ එතකොට අර නිවැරදි කාලයේදී අපිට ඒ සඳහා ඒකට යොමු විය හැකි. ඉතින් ඔයත් එක්කම මේ කාලේ ඔය දැන් විදේශ ගත වෙලා ඉන්නේ කියයි ඇයි මේ අපි ගැන කතා කරන්නේ සමහර කමෙන්ට් දානවා. නෑ මේ කතා කරන්නේ ඔක්කොම ගැන පොද්දුවේ. ඒ නිසා මේ කියපු සියලුම සුභ අසුභ කාරණා ඔබටත් ඒ විදිහටම වළංගුයි. මේ කාලේ ඔබට යම්කිසි ආකාරයක මුදලක් ඉතුරු කරගන්න හොඳ ලැබෙන කාලය. තමන්ගේ කියලා ධනයක් වර්ධනය කරන්න ලැබෙන කාලය. ඒක නිසා ඔන්න part time job එකක් කරලා වැඩිපුර සල්ලිටියක් හොයාගන්න ලැබෙන කාලය. ඔන්න මේ එහිඳන් මේ නිවසක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒ සඳහා යම්කිසි ආකාර අඩිතලමක් යෙදෙන කාලය. ඒ නිසා මේ තත්ත්වයන් සියලු දේම තියෙනවා. ඒ වගේම අසුභකාරී දේවලුත් ඒ කියපු පොඩි පොඩි දේවල් ඒ ලෙසම පවතිනවා. ඒක නිසා ටිකක් සැලකිලිමත් විශේෂයෙන්ම ඔය විදේශගතලා ඉන්න වැඩ කරන තැන්වල අනිකුත් සේවකයන් සමග පොඩ්ඩක් ගැටලු මතු කරගෙන ඉඩකඩ පවතිනවා. එහෙම නොවන ආකාරයෙන් සහයෝගයෙන් පවත්වා යන්න. ඒ වගේම ඒ ගැටලු එතන වැඩ කරන අය ඔබ ගැන ඒ හාම් පුතාලට කේලම් අපවාද කියන පෙළඹෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔබ ඒ දේවල්ට උපක්‍රමශීලීව ඒවා ඒ දේවල් ඔවුන්ට ඒවා සාර්ථක කරන්න බැරි වෙන විදිහට ජයග්‍රහණය කිරීමකුත් තියෙනවා. අනේ නිසා කලබල විය යුතු නැහැ. ඒවා තුළ ආරවුල් ඇති කරගන්න යන්න එපා. ඔබ නිහඬව හැමදේම බලාහිලින්ද ඔබට උත්තර ලැබේවි. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන මේ කාලේ සැලකිලිමත් විය යුතුම කාරණාව තියෙන මේ කාලේ විශේෂයෙන් පෙනහල් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් අසීපකාරී තත්ත්වයන් මතුවීම ඉඩකඩක් පවතින අසු ඒ කියන්නේ සෝසනයට හුස්ම ගන්න අපහසුතා හුස්ම ගැනීම අපහසුතා වගේ දේවල් ඇතිවෙන්න නිතර හතිය පපුවේ මහන්සිය වගේ තත්ත්වයන් ඇතිවෙන්න හේතු කාරණා ඔන්න වෘශ්චික ලග්නෙම යන මේ කාල පරිච්ඡේදයේ යෙදෙනවා. ඉතින් ඒවට උපරිම දේ මුලින්ම ඔබේ ශරීර ප්‍රතිශක්තිය කියන්නේ ගොඩනගා ගැනීම. ඉතින් ඒ සඳහා ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත ඒ ඖෂධ ගන්න ඕන නම් එහෙමයි නැත්නම් තව අපේ මේ හෙළ ආහාර රටාව තුළ ඕන තරම් ආහාර තියෙනවා. අන්න ඒව දේවල් තුළ ඇඟේ ටිකක් මේ කාල සීමා තුළ හිමොග්ලොබින් තත්ත්වය පහත වැටීම් පොඩ්ඩක් රුධිරයේ අඩු ලුහුඩුකම් පොඩ්ඩක් මතුවීම් තියෙනවා. ඉතින් ඒවා වැඩි වෙන්න අපේ ආහාර තියෙනවා. විශේෂයෙන් මේ යකඩ සම්බන්ධ කරලා හිමොග්ලොබින් එක බලපානනේ මේ ශරීරයේ රුධිරයේ තියෙන යකඩ ප්‍රමාණය. ඒක නිසා ඔන්න ඕක පොඩ වාරදනය කරගන්න උත්සාහ කරන විශේෂම කාන්තා පාර්ශ්වයේ අය මේ කාල සීම තුළ ඒ තත්ත්වය ගැන ගොඩක් වැඩිපුර සැලකිලිමත් වෙලා ඒ අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් මත ඒ කරන්න පුළුවන් දේවල් කරන ගමන් ආහාර රටාව සකසා ගන්න. එතකොට මේ තත්ත්වය තුළ තියෙන ඒක අසුභකාරී දේ ඔබට නැති කරගෙන සියලු දේ සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ මාසය පුරාට වෘශ්චික ලග්නෙමියන්ගේ කලදසාවගේ වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරලා ඔය තියෙන වෙනස්කම් ටික හදාගෙන 100%ක් මෙම මාසේ සුභ කරමින් ඉදිරි ගමනක් යා. මේ ලෝකේ 100%ක් සුභයත් නැහැ 100% අසුභ නැහැ කවුරුත් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ කරගන්න ඕනේ ඔබ තුල. එහෙනම් මේ ග්‍රහ බලපෑම් තුල යම්කිසි පරිසරයක් ගොඩනගෙන වටපිටාවක් ගොඩනගෙන එහෙනම් වටපිටාව තුල ක්‍රියාත්මක වීම තුල ඒක 100%ක් සුභ කරගන්න ඔබට හැකි. අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්. ඒ නිසා හොඳ දැක්මක් එක්ක ඉදිරි සැලසුමක් එක්ක වෘශ්චික ලග්න හිමියෝ ගමනක් යා. ඔබට මේ මාසයේ දිනන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉදිරියත් අපි මේ විදිහටම දිනමු. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ උදෑසන අවදින ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යම මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව
ශ්‍රවණය කරන්න අධ්‍යයනය කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහනට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙන. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එක ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම්කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරපු මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල නැහැ කියන. හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත වෙන සක් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කියලා පුරුද්දක් කරගන්න. මේ කාලපාවච්චය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකෝ. සතියක් දෙකක් තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනී ඔබට ආරක්ෂාව සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන් මේක පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන්නේ පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එකට කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම්කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනටි හුම්බ නොහෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකිනම් යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණිරස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම්කිසි ආකාරයක ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකස ගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි. සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි. ඉන්ධන ගමනාගමන අධ්‍යාපන හැම දෙයක්ම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි අදහසක් පෞගිය මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් කරකවන්න ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලේ ඉපේ යුතුයිනි. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මවා යන නොදී වග බලා ගන්න.
පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිසාව බලන දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිසාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින් මේ සූර්ය ආලෝකය මත මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින් මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිද්ධ විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙදල ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවකගේ හැංගෙයි නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගියේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ කිසිම ඒ ඉතිරියන්නේ එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා. ගැබෙනි අය කරන්න යන්න එපා. කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා දන්නේ ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධනක ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා බඩගෙන දරා ගන්න අමාරුයි ටිකක් වතුර බොන්න වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ අන්න ඔබට දුක් විඳීමේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුළ ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තා නම් ඒකෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිතූ ධනාත්මක භාවය ඔබ සාර්ථකතර ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළ සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිතූ ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ විශේෂ වශයෙන්ම ගුරු මහදසාතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ එක කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත් ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතයට ගැටලුවක් එන වෙලාවක යම්කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම
උත්තරය නැති හැම වෙලාවෙම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහි කරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතා ගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුල තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතා ගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනිනේ. ඒ නිසා ඒ දේ කරන්ද මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරයේ දිස්සේවි කටපාඩම් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වයේ වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය ඔබේ ඉදිරිතරකම ඔබගේ ප්‍රඥාව ඔබගේ නිරෝගී භාවය ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියන්න නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදිහට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්න ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදිහට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරා එක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරා එක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වය අත්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒක නිසා මේ දේවල් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයා අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලය දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම හැම සිකුරාදාකම අඩුම තරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසද වන්න පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදාසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුල සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් වූවන සඳහා සහභාගී වෙන්න. මේ හැම දේ තුලම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුල තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසෙ දිනන්න පුළුවන්. කලබල වෙ යුතුනේ අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න. ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.